හාය අලුවනේ කොහොමද? එන්නකෝ මාත් එක්ක ක්ලාස් එකට යන්න රෙඩි වෙන්න. ගෙට් රෙඩි විත් මී. ඕකේ. ඊට පස්සේ මම ෆවුන්ඩේෂන් එක යූස් කරනවා. HD බ්‍රෑන්ඩ් එක, ඒ කියන්නේ වියාන බ්‍රෑන්ඩ් එකේ HD හයි ඩිෆිනිෂන් ෆවුන්ඩේෂන් එක. මේක මගේ ෂේඩ් එක තමයි නම්බර් 4. මගේ වගේ ෂේඩ් එකක් තියෙන කෙනෙක්ට නම්බර් 4 විතරක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තමයි මගේ ඕල් ටයිම් ෆේවරිට් අවුරුදු 16ක් 30 පාවිච්චි කරන ප්‍රෙස් පවුඩර් එක. ජැනට් බ්‍රෑන්ඩ් එකේ එන ප්‍රෙස් පවුඩර් එක පීච් ග්ලෝ එකයි සැෆ්රන් ග්ලෝ කල එකයි තමයි මගේ ෂේඩ්ස් දෙක. ඒ දෙකම මික්ස් කරොත් තමයි මට ලස්සන කල එකක් එන්නේ. කහ පාට විතරක් මිශ්‍ර කරොත් මට ඉච්චරම හරියන්නේ නැහැ. ටිකක් වෙලා යද්දී ඔක්සිඩයිස් වෙන්න බලනවා. ඉතින් රෝස පාටයි කහ පාටයි දෙකම මිශ්‍ර කරොත් තමයි මගේ කල එක ලස්සනටම තියෙන්නේ. ඊට පස්සේ මම අද ඇඳන් ඉන්නේ මෙන්න මේ බැටික් ෆ්‍රොක් එකක් හන්දා. ඒකට හරියන්න තමයි මම අයි මේකප් එක දාන්නේ. මම හරියාස ඇඳන් ඉන්න ඇඳුම් පාට අයි මේකප් එක, ඒත් එක්කම ලිප්ස්ටික් එක මැච් කරන්න. එතකොට හරිම ලස්සන ග්ලෝ ලුක් එකක් එනවා. ඉතින් ඒත් එක්ක මගේ ඇඟට හරියන පාටවල් තමයි මම ගොඩාක් වෙලාට තෝරගන්නේ. ඉතින් ලස්සන ලස්සන පින්කී ෂයි මේකප් එකක් තමයි අද මම දාන්නේ. ඉතින් ක්ලාස් යනකොට මම ටිකක් ලස්සනට යන්න කැමතියි. මොකද මගේ ළමයි මට හරි ආදරේ. මගේ ස්ටුඩෙන්ට්ස්ලා මට ගොඩාක් ආදරේ. ඉතින් ඒගොල්ලන්ට මං හිතනවා පොසිටිව් වයිබ්‍රේෂන් එකක් එනවා කියලා. මම පිළිවෙලට ගියොත්, ගුරුවරයා පිළිවෙලට හිටියොත් තමයි නේ දරුවන්ටත් වැඩ කරන්න ආස වෙන්නේ නේ. අයිලයින් එක අඳින්නේ මම මේ කැරේටි බ්‍රෑන්ඩ් එකේ තමයි. කැරේටි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ. අන්න ඒ බ්‍රෑන්ඩ් එක, මේක ඩුබයි බ්‍රෑන්ඩ් එකක්. ඒවට ගොඩක් හොඳයි. මේකේ ටිප් එකත් අනිත් එක අඳින්න හරිම ලේසි. අනිත් දේ තමයි විශේෂයෙන් කියන්න ඕනේ, ඔයාලට මතක ඇති පහුගිය ටිකේ මම ලෑෂස් එක්ස්ටෙන්ෂන්ස් කරලා තිබ්බා. ඉතින් ඒක ළඟලං කරපු නිසා මගේ ඇත්ත ලෑෂසුත් දැන් හැලිලා තියෙන්නේ. පේනවනේ වැඩි ලෑෂස් නෑ මගේ. ඉතින් ඇස්සල ඒ හන්දා ඔගොල්ලෝ ඒ වගේ දේවල් කරාදි පොඩ්ඩක් අර ළඟ ළඟම කරන්න එපා. මොකද ඒ ගම් මෙහෙම ඒවා අපේනේ අපේ ශරීරයට එච්චරම සුදුසු නැතුව ඇතිනේ. ඉතින් ඒ නිසා මේ ටිකක් ළඟ ළඟම කරන්න එපා. ආසාවට ඔකේෂන්ලි කරාට කමන්නේ. ඇත්තටම නේල්ස් වුණත් අර ළඟ ළඟ කරාම නේල් බෙඩ් එක ඩැමේජ් වෙනවා. ලෑෂසුත් එහෙමයි. ඉතින් ඒ හන්ද ඒව ළඟ ළඟම කරන්න යන්න එපා. ඊට පස්සේ මෙන්න මේ ලස්සනම ලස්සන බලන බර්ගන්ඩි කලයකක් ලිප්ස්ටික් එක. ඕලමයි මේක නම් පුදුම ලස්සනයි. හරිම ලස්සන කලයකක්. මේක විතරක්ම ඇඳන් යන්න පුළුවන් මේකප් එකක් නැතුව. වියාන බ්‍රෑන්ඩ් එකේම තමයි. අනේ නම්බර් එක මම දැන් පෙන්නපු වෙලේ චුට්ටක් ඔගොල්ලෝ ගන්න. ඉතින් මේක මාරම ලස්සනයි. ලිප්ස්ටික් එක, මේ ලිප්ස්ටික් එක, ඒ කියන්නේ වියාන බ්‍රෑන්ඩ් එකේ මේ ලිප්ස්ටික් එක ඔගොල්ලෝ යූස් කරද්දී, HD ලිප්ස්ටික් එක යූස් කරද්දී එක පාරක් ගාලා පළවෙනි පාර ගාලා ටිෂ්‍යු එකකින් පොඩ්ඩක් ටච් කරන්න. ඊට පස්සේ දෙවෙනි පාර ඇප්ලයි කරන්න. මාරම ලස්සන ලුක් එකක් එනවා. හරිම ලස්සන මැට් මොයිස්චර් ලුක් එකක් එන්නේ. මාරම ලස්සනයි ඒක. ඊට පස්සේ මම බ්ලෂර් කරේ මිස් රෝස් බ්ලෂ පැලට් එකෙන්. පීච් කල එකක් තමයි. ඊට පස්සේ හයිලයිට දානවා මගේ කම්බුල් වල, චීක්ස් වල, ඉස්සිච්ච තැන්වල, නෝස් බ්‍රිජ් එකේ වගේ තැන්වල. මගේ නහය ටිකක් පළලයිනේ. ඉතින් ඒ හන්ද ටිකක් මම කොන්ටෝ කරගන්නවා නහය. ඒකට මම යූස් කරන්නේ මෙන්න මේ මසූඩ බ්‍රෑන්ඩ් එකේ. මේක ඉටලි බ්‍රෑන්ඩ් එකක්. මසූඩ බ්‍රෑන්ඩ් එකේ ප්‍රෙස් පවුඩ එකක්, ඩාර්ක් ෂේඩ් එකක්. ඉතින් ඩාර්ක් ෂේඩ් එකක් වුණත් පවුඩ ඩාර්ක් ෂේඩ් එකක් ඔයාලට පුළුවන් කොන්ටෝ එකක් විදිහට පාවිච්චි කරන්න. ඉතින් මේ ලස්සනම ෆ්ලොක් එක මට එව්වේ මංජු බැටික් කියන ෆේස්බුක් පේජ් එකෙන්. මාරම ලස්සනයි ඒක. ඒකේ කලයකත් හරිම ලස්සනයි. ඉතින් බැටි ෆ්‍රොක්ස් වලට මම ගොඩක් ආසයි. ඒක ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක් නේ, මේඩ් ඉන් ශ්‍රී ලංකානේ. ඉතින් මම ලංකාවේ බඩු වලට ගොඩක් ආසයි. ඒ කියන්නේ හෑන්ඩ් වර්ක් ඒවා ගොඩක් අර අතේ හදන ඒ වගේ දේවල් නේ. ඉතින් ඒ හන්දම මම ලංකාවේ ඔය මේ අත්‍යන්තරයේදී ඒ වගේ දේවල් වලට මම ගොඩක් ආසයි. බීරළු වර්ක්, ක්‍රොචෙඩ් ඒ වගේ වැඩවලට මම හරිම ආසයි. ඉතින් මෙහෙම තමයි මම ඇඳගෙන ඔන්න දැන් ක්ලාස් එකට ගිහිල්ලා. අපේ අඟහරුවද ක්ලාස් එකේ ළමයිගේ අද ප්‍රැක්ටිකල් එකක්. එන්නකෝ බලන්න. ළමයි මෙන්න මේ ලස්සනම ලස්සන මොකෙක් හදලා තියෙන මගේ ස්ටුඩන්ට් කෘෂි. විශේෂයෙන්ම ඔගොල්ලෝ මම ගොඩක් පික්චර්ස් දාලා තිබ්බාම එක එක අඩුපාඩු පෙන්නලා තිබ්බා. ඔව් මම දන්නවා ඒ දරුවන්ගේ අඩුපාඩු තියෙනවා. ඒක නිසා තමයි යාලා මගේ ළඟට ඉගෙන ගන්න ආවේ. ඉතින් මම අපේ පන්තියේ ළමයි කරන වැඩ කවදාකවත් මම අඩුපාඩු හදලා පික්චර්ස් දාන්නේ නැහැ. මම දන්නවා මම පළවෙනියට කරපු බ්‍රයිඩල් එකේ, කියන්නේ මම පන්ති යනකොට මම මේ දේවල් ඉගෙන ගන්නකොට මම කරපු පළවෙනි බ්‍රයිඩල් එකෙත් සෑහෙන අඩුපාඩු අද මට ඒ පින්තූර බලද්දි පේනවා. ඒ කියන්නේ ඒ තරම්ම සෑහෙන අඩුපාඩු අපේ පළවෙනි
පළවෙනි බ්‍රයිඩල් එකේ තියෙනවා. ඉතින් මේවත් මේ ළමයිගේ පළවෙනි බ්‍රයිඩල්ස්. ඉතින් ඒ හන්දා ඒවයි අඩුපාඩු තියෙනවා ඇති. ඉතින් මමවත් මගේ ඇසිස්ටන්ට්වත් අත නොගහ තමයි ඒ ළමයි තනියම මේ දේවල් කරගත්තේ. ඉතින් මට ඒක ගොඩාක් සතුටුයි. ඉතින් අඩුපාඩු වුණොත් තමයි ජීවිතේ වැරදෙන තරමට තමයි අපිට වැරදි හදාගන්න පුළුවන්. මේ වැරදි පේන්නේ වැරදුන තරමට අපිට වැරදි හදාගන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් ඔයගොල්ලෝ ස්ටුඩන්ට්ස්ලගේ වැඩ ජජ් කරන්න යන්න එපා. ඒගොල්ලන්ව පුළුවන් තරම් මොටිවේට් කරන්න මම ඒගොල්ලන්ගේ පික්චර්ස් උනත් දාන්න ඒගොල්ලන්ව මොටිවේට් වෙන නිසා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. ඒත් එක්කම මගේ Facebook page එක, YouTube channel එක, TikTok account එකත් එක්ක ඉන්න හැමෝටම ගොඩක් ආදරේ ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.